අපි භාග සංඛ්‍යා දශම සංඛ්‍යා බවට හැරවීම කලින් පාඩම් වලදී ඉගෙන ගත්තා. අද කරන්න යන්නේ විෂම භාගයක් දශම සංඛ්‍යාවක් ලෙස ලිවීම. විෂම භාග කියන්නේ මොන වටද? පුතා විෂම භාග කියන්නේ මොන වටද? කියන්න බලන්න. 9 විශාල සංඛ්‍යා. ඔව්, හරයට වඩා 9 විශාල සංඛ්‍යා විෂම භාග ලෙස හඳුන්වන. උදාහරණයක් ලෙස ගත්තොත් 5න් 12. 9 12යි හරය 5යි. දැන් අපි එක ක්‍රමයක් තමයි හරය 10 බලයක් බවට හරවන එක. ඉස්සෙල්ලම බලනවා 10 කරන්න පුළුවන්ද? 5 කුමන හෝ සංඛ්‍යාවකින් ගුණ කළා 10 බවට ලියන්න පුළුවන්ද? 10 හරන්න පුළුවන්ද? පුළුවන්ද පුතේ? 5 10 කරන්න කොළුවන්ද මොකක් හරි ඉලක්කමකින් ගුණ කළා කියන්න බලන්න. ඔ කියන්න 10 වෙන්නේ 5 වරක් කීයද? 2යි. ඕ හොඳයි. 5 වරක් 2 10. තුල්්‍ය භාග ලබා ගැනීම සඳහා කිසියම් භාගයක හරය සහ ලවය දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. ලවයෙහි තියෙන 12ත් දෙකෙන්ම ගුණ කරනවා. 12 2 කීයද? 2 2 4යි. 2 1 2යි. 24 බෙදීම 10යි. දැන් අපි මේ 24හි 10ේ 24ට වඩාත්ම කිට්ටු වැඩියෙන්ම ලියන්න පුළුවන් 10 ගුණාකාරි. ඒ කියන්නේ 10 වරක් 1 10යි. 10 වරක් 2 20යි. 10 වරක් 3 කිව්වොත් 30යි. 30ක් ඒ තියෙනවද 24ේ? නෑ. 20 ලියන්න පුළුවන්. 20 බෙදීම 10යි. 24ෙන් 20ක් ඉවත් වුණහම කීයක් ඉතුරුද? 24ෙන් 20ක් ඉවත් වුණහම කීයක් ඉතුරුද? ඔව් කියන්න. 4යි. 20 එකතු කිරීම 4 24යි. හරය 10යි. 20 10. 20ට 10 වා 2යි. 10ෙන් 4 දශමයක් ලෙස ලියන්න. 10ෙන් 4යි කියන්නේ බින්දුවයි දශම කීයයිද? 10ෙන් 1 නම් 0.1යි. 10ෙන් 2 නම් 0.2යි. එහෙමනම් 10ෙන් 4යි කියන්නේ 0.0 කීයයිද? 0.0 කීයයිද පුතේ? 0.0 කීයයිද? අන්න හරි හොඳයි. 0.4. 2 එකතු කිරීම 0.4යි කියන්නේ 2.4. හදාගන්න. 5 10 කරන්න පුළුවන්. ඔව්. ඕකේ. 5 වරක් 2. 10 කරන්න 5 දෙකෙන් ගුණ කරමු. තුල්්‍ය භාග ලබා ගැනීම සඳහා කිසියම් භාගයක හරය සහ ලවය දෙකම එකම සංඛ්‍යාවෙන් ගුණ කරමු. 17 දෙකෙන් 2 7 14යි. 1ක් ඉතුරුයි. 2 2 1 1යි 3. දැන් 30
ගුණ කරනවා 25. 59 ඒවා 25. 59 ගුණ කිරීම 25. 5සරක් 9 45 ඉතුරුයි 4ක්. 5සරක් 5 25යි 4යි 29. දෙවරක් 9 18යි 1ක් ඉතුරුයි. දෙවරක් 5 10යි 1යි 11යි 5යි. 9යි 8යි 17යි 1ක් ඉතුරුයි. 2යි 2යි 4යි 1යි. 1475. 1000 බෙදීම 1000. 1000න් 1000. එකතු කිරීම 1000න් 475. 1000න් 1000 කියන්නේ 1යි. අහ. මෙතන හරයේ බිංදු 3යි. පූර්ණ සංඛ්‍යාවක අන්තිමට දශම දිත තියෙන්නේ හරයේ බිංදු 3 නිසා දශම දිත ස්ථාන 3ක් වමට එන. එක එකතු කිරීම බිංදුවයි දශම 4යි 7යි 5. 1යි දශම 4යි 7යි 5 පිළිතුර. ඒක සේරම හරි. ආ හොඳයි. 78 බෙදීම 5. 5. දැන් අපි ඉස්සෙල්ලම බලනවා වඩාත් ආසන්න 10 බලය. ඒ කියන්නේ 10. 10. 10 කරන්න 5 දෙකෙන් ගුණ කරන. හරය ගුණ කරන සංඛ්‍යාවෙන්ම ලවයත් ගුණ කරන. දෙවරක් 8 16යි 1ක් ඉතුරු. දෙවරක් 7 14යි 1යි 15. 10ට වඩාත් ආසන්න 156ට වඩාත් ආසන්න 10 ගුණාකාරය 150 බෙදීම 10. 150යි 6යි එකතු කරාම 156යි. 10ෙන් 150. 150ට 10 ඒවා 15යි. 10ෙන් 6යි කියන්නේ බිංදුවයි දශම කීයද? 10ෙන් 6යි කියන්නේ බිංදුවයි දශම 6යි. අන්න හරි. බිංදුවයි දශම 6. 15 එකතු කිරීම බිංදුවයි දශම 6 සමානයි 15යි දශම 6. 15යි දශම 6. ඔව් අපි බලමු දැන් 79 බෙදීම 25. 25ෙන් 79. 25 10 කරන්න පුළුවන්ද? පුළුවන්ද? 25 බැ. දැන් 10 ළඟට තිබෙන ඊළඟ 10 බලය 100යි. 25 100ය කරන්න පුළුවන්ද? 25 පුළුවන්. ඔව් කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 4ෙන්. 4ෙන්. ඔව් එහෙමනම් ලවය වෙන 79ත් කීයෙන්ද ගුණ කරන්නේ? 4ෙන්. 4ෙන්මයි. හොඳයි. හරය ගුණ කරන සංඛ්‍යාවෙන්ම ලවයත් ගුණ කරනවා. 25 4ෙන් ගුණ කරාම 100යි. 4 වරක් 9 36යි 3ක් ඉතුරු. 4 වරක් 7 28යි 3යි 31. දැන් 100 ඒව එකක් 100. 100 ඒව දෙකක් 200යි මෙතන 316. දැන් ඊනම් කිසියම් සංඛ්‍යාවක් 100ෙන් ගුණ කරාම අපට බිංදු දෙකක් දාන්න. 316 300යි ඉතුරුයි 16ක්. 300 බෙදීම 100ය සමානයි 3. දැන් 100ෙන් එකක් කියන්නේ 0.0 දශම 0.1 එකක්. 100ෙන් දෙකක් කියන්නේ 0.0 දශම 0.2 දෙකක්. 100ෙන් 16යි කියන්නේ 0.0 දශම කීයද? 0.0 දශම 1.6. 1.6. හරිම හොඳයි. 3 එකතු කිරීම 0.0 දශම 1.6 සමානයි 3.16. 3.16. ඕ හොඳයි. 20 20 ඕනනම් 10 කරන්න පුළුවන්. 20 දෙකෙන් බෙදෙනවා. 48 8 දෙකෙන් බෙදෙනවා. 20 දෙකෙන් බෙදුවහම 10යි. 4ට දෙවරක් 2යි 8ට දෙවරක් 4යි. 20
එකතු කිරීම 4 24යි. හරය 10යි. 10 30යි කියන්නේ 2යි. එකතු කිරීම 0.4 2.4යි. පුතාලගේ පිළිතුර නිවැරදි. 2 50න් 65. 50 කීය බවටද හරවන්නේ? ඕ 100 ඕ 100 කරන්න පුළුවන්. ඕනනම් 10 බවට හරවන්න පුළුවන්. 100 කරන්න 50 දෙකෙන් ගුණ කරා 65 දෙකෙන් ගුණ කරා. ඕනනම් 65 50 10 කරන්න 5ෙන් බෙදෙනවා. 65 එක ස්ථානේ 5 බැවින් ඕනනම් 5ෙන් බෙදලා හදන්නත් පුළුවන්. පුතා කිව්ව විදිහට 100 කරලා හදන්නත් පුළුවන්. 52 න් ගුණ කරාම 100යි 65 දෙකෙන් ගුණ කරන. දෙවරක් 5 10 න් 0.1 එකක් ඉතුරුයි. දෙවරක් 6 12 1යි 13. 100 බෙදීම 30 sorry 100 බෙදීම 100ය එකතු කිරීම 30 බෙදීම 100ය. බිංදුවට බිංදුව ගන්න 100 30 100 100 බෙදුවා කියන්නේ 1යි. 10න් 3 කියන්නේ 0.3යි 1.3. මේක 65 බෙදීම 50. 65 සහ 50 යන සංඛ්‍යා දෙකම 50 5ෙන් බෙදුවොත් 10යි. 65 5ෙන් බෙදෙන බැවින් ඕනනම් කැමැතිනම් 5ෙන් බෙදන්නත් පුළුවන්. 6ට 5 වරක් 1 5යි. ඉතුරුයි 1ක්. 5 වරක් 3. 10 බෙදීම 10. එකතු කිරීම 3 බෙදීම 10. 10ෙන් 10යි කියන්නේ 1යි. 10ෙන් 3යි කියන්නේ 0.3. ඔය ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකට හදන්න පුළුවන්. මේ ගණන 25ෙන් 94. ඔව්. ඔව් කියන්න. දශම වල දශම තිතට දකුණින් අන්තිමට තියෙන බිංදුව තිවුණක් පමක් නෑ නොතිවුණක් පමක් නෑ. හරි. මෙතන 25න් 94. 25 කීය බවටද හරවන්නේ? 25 100. ඔව් 25 100ය කරන්න පුළුවන් 4ෙන් ගුණ කළා. 94ක් 4ෙන් ගුණ කරනවා. 4 වරක් 4 16යි 1ක් ඉතුරුයි. 4 වරක් 9 36යි 1යි 37. 300ය බෙදීම 100. එකතු කිරීම 76 බෙදීම 100. 200ෙන් 300යි කියන්නේ 3. 100ෙන් 76යි කියන්නේ 0.76. 3.76යි පිළිතුර. ආවද?